वर्ष 1978 विश्वविद्यालय प्रतिपादन कमीशन सभा विसिन किनेनु लबू व्यवस्था प्रकारव अंक 20 දරන පනතට අනුකූලව අප විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල කොලීජියක් ලෙස ප්‍රථම වරට ස්ථාපිත කරනු ලැබිය. ඉන්පසුව වර්ෂ 1992 විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධව වයඹ මණ්ඩපය නමින් ආරම්භ විය. පසුව 1999 වසරේ අගෝස්තු 17 වන දින අංක 1093 ඇලිරක් 8 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලෙනු වෙන්වි වර්ෂ 1999 ඔක්තෝබර් මාස පළමු වන දින තම ස්වකීය ගමනට මුල පුරමින් ශ්‍රී ලංකාවේ සරසවි අතරට 13 වන සරසවිය ලෙස ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ එක්විය. ඒ අනුව මාකටුරු පරිශ්‍රය තුළ වයඹ මවගේ කුළුදුල් පීඨය වශයෙන් කෘෂි කර්ම හා වැවිලි කළමනා කරන පීඨය ආරම්භ විය. සුවහසක් දරුවන්ට කෘෂි කාර්මික දැනුම, කෘෂි ව්‍යාපාර දැනුම, වැවිලි කළමනා කරන කෘෂි තාක්ෂණික දැනුම ලබා දෙමින් අප රටට මහත් සේවයක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂි කර්ම හා වැවිලි කළමනා කරන පීඨය ඉක්මනින් වෙනස් වන ශාස්ත්‍රයක් තුල අභියෝග ජය ගැනීම සඳහා නව පාඨමාලා හඳුන්වා දී තිබේ. කෘෂි කර්ම පීඨය මගින් සිව් වසරක විශේෂ ගෞරව උපාධියක් පිරිනමනු ලබයි. කෘෂි කර්ම හා වැවිලි කළමනා කරන පීඨය අධ්‍යන අංශ පහකින් සමන්විත වේ. එනම් වැවිලි කළමනා කරන අධ්‍යන අංශය, උද්‍යාන විද්‍යාව හා භූමි අලංකරණ අධ්‍යන අංශය, ජෛව තාක්ෂණ අධ්‍යන අංශය, කෘෂි ව්‍යාපාර කළමනා කරන අධ්‍යන අංශය සහ ජෛව පද්ධති ඉංජිනේරු අධ්‍යන අංශය යන අධ්‍යන අංශයි. දේශීය විදේශීය රැකියා ඉල්ලුමට සරිලන ලෙස දැනුම ගුණධර්ම සපිරි විද්‍යාර්ථීන් බිහි කිරීමට කටයුතු කරනු ලබන කෘෂි කර්ම හා වැවිලි කළමනා කරන පීඨය කෘෂි කර්ම ශාස්ත්‍රය හා අනෙකුත් ශාස්ත්‍ර සඳහා වටිනා උගතුන් රැසක් බිහි කර ඇති බව නොරහසකි. ඉදිරියටත් වයඹ මව විසින් වටිනා දූපුතුන් දෙයට දායාද කරනු ඇත. Time.